පුත්තලම් බෝරුස් කිව්වම් ප්‍රසිද්ධයි. එතකොට කප්පම් බඩා කිව්වම හැමෝම දන්නවා. ඊළඟට මිරිස් කුණ්ඩ මිරිස් කුණ්ඩ. ඇත්තටම කොට උඩ ඕකුන් ඉන්න තිබ්බේ මෙහෙ නෙමෙයි එහෙ. යාගෝනේ පහුගිය දවසක අපි ඔබ වෙත ගෙන ආවා ඉන්දියා නායකයා සහ ඔසී නායකයා තරංගයට පෙර සාකච්ඡාවකට. ඇත්තටම කොටි ඉන්දියාව කෑවේ මොකද දන්නවද? අර අර කිරි කල හත නෑගුවනේ. ලස්සන ගෑල්ලෝමයි හත් දෙනා කෝලි කුට්ටුව නාවනකොට. ආහා කෝලි කුට්ටු ඉන්නේ උනේ කොහොමද? ඇගේ නූල් පොටක්වත්. ආයෙලා ලස්සන ගෑල්ලන්ගේ කටින් කිරි කඳුලක් බිම හැලුණා. ඒක වස් වේදුනා. ඔව් අන්නේ ගැන වැඩි විස්තර දැනගන්න අපි ඉන්දියාවේ සුපිරි තරුවක් ඔබ වෙත ගෙන එනවා. වැඩි කියන්නේ යාට සිංහල පුළුවන් අපි වගේ කතා කරන්න පිළිගන්න ෂාරුක් බයියා. කවුද කාරි ෂාරුක් බයියා? බොහොම අතිශයින් ජනප්‍රිය ෂාරුක් බයියා. ෂාරුක් බයි කියන්නේ කාරි මං බයියෙක් නෙවෙයි. සොරි මං ඉතින් වැදමුළුට මොකක් හරි නෑකමක් තියනවා කියලා. කිසිම නෑකමක් නෑ කාරි. ඒගොල්ලන්ට කියන්නත් එපා මං අද මෙහෙ ආවා කියලා. කිව්වොත් එහෙම තක්කඩි රෑන මෙනවා මාව බලන්න. ඇවිල්ලා මාත් එක්ක ඉඳන් ෆොටෝ ගන්නවා. තක්කඩි රෑන කියයි එහෙම කියන්නේ ඒගොල්ලන්ට. අයි කොට උඩ ඓතිහාසික තීන්දුවක් ලැබුණා නේද? අයියලා මල්ලිලා මුළු සෙට් එකම මත් පොල් පොල් තක්කඩි කියලා. ආ ඒකයි තක්කඩි රෑන කිව්වේ. වැඩි තියෙන්නේ ඊයේ පෙරේද ඔයා තක්කඩි වැඩක් කරානේ. මොකද කාරි මං කරපු තක්කඩි වැඩි. නෑ අර වර්ල්ඩ් කප් එකේ වෝන අවුට් උනානේ වෝන ලකුණු හතරකට ක්‍රීඩා පිටියෙන් ඉවත් වුණා. ආ ඔව් හොඳ වෙලේ ඌ සෙන්චරියක් දාන්න හිතන්නේ ආවේ. හැබැයි ඉතින් අවුට් වෙලා යන වෝනට කෝච්චක් කරපුවා ගණන් නේ. ඒ මම නෙමෙයි මං අර රන්වීර් සිං කියන ගොන්තඩියා. මේ බලහන් කොයික හැසිරෙන හැටි ක පිස්සෙක් වගේ කොටිම පිස්සු කුට්ටි ආරචි ආවේශ වෙලා වගේ. අප්පා යවත් දන්නවද? මොකද දන්නේ නැති ඉන්දියාවේ හරි ප්‍රසිද්ධයි ලංකාවේ පිස්සු කුට්ටියා කිව්වහම බෙන්ගන් කියලාත් කියනවා ඒකට. බෙන්ගන් කියන්නේ يعني වම්බටු වලට. ඉලීල තව කවුද ලංකාවේ ප්‍රසිද්ධ? පුත්තලම් බෝරුස් කිව්වම් ප්‍රසිද්ධයි. එතකොට කප්පම් බඩා කිව්වම හැමෝම දන්නවා. ඊළඟට මිරිස් කුණ්ඩ. ඇත්තටම කොට උඩ ඕකුන් ඉන්න තිබ්බේ මෙහෙ නෙමෙයි එහෙ. ආ ඒ කියන්නේ ඉන්දියාවේ. අනිවාර්යෙන් ඔය වගේ තක්කඩින්ට හොඳ ඉල්ලුමක් තියෙනවා ඉන්දියාවේ. හොඳයි ෂාරුක් සඳ අපිට කියන්න බෑ. කෝලි කුට්ටුගේ ජ්‍යොතිෂ්‍යවේදියා චාටර් වුණා කියලා ආරංචි. ඒ කියන්නේ කොට උඩ මේකා අපි දිනනවා කියලා කියපු නිසා අපි ඔට්ටු ඇල්ලුවා කෝටි ගණන්. ඉතින් පරිදිච්චව මුගේ ගේ වටලලා පරිදිච්ච සල්ලි ඉල්ලනවා ආපහු. ඇත්තටම මේ පරි ජ්‍යොතිෂය මොකද්ද කරලා තියෙන්නේ? මුලින් ඒ යකා හැංගිලා හිටියලු ගෙයි අල්මාරියක් අස්සේ. නේ. හරි ගියේ නැහැලු මූ ඒ පාර මූ කණෙන් අල්ලලා එළියට අදලා ගත්තලු. ඊට පස්සේ සල්ලි ඉල්ලුවලු මූ කියනවලු ඉන්දියාව දිනනවා කියලා මං කිව්වට මං කිව්වේ නෑනේ උඹලට ඔට්ටු අල්ලන්න කියලා. හොඳයි අපි යාට සමුදෙනවා ಭಾರತයේ සුපිරිනලු ෂාරුක් බායිට. ඊළඟට ඔබ හය එක්වන්නේ කවුද? ආ පිළිගන්න ලෝකල් ෂාරු හෙවත් පුත්තල බෝරුස්. Thank you කෝපිස්තෝලි ඉනේ තියනවා පෙන්නන්නකෝ පොඩ්ඩක්. ඕක පෙන්නන්න ගිහින් එකපාරක් උඹලා මාව චාටර් කරා අධිකාරිය මොනවටද ඉතින් ටින්කිරි ගාගන්නේ? ඇත්ත මේ ඊයේ පෙරදා ටින්කිරි ගාගත්තුනේ. ගාගත්ත නිවේ කොට උඩ ටින්කිරි නෑ ඒවා. ඔය ඒක තමයි මොකද උනේ අපේ ප්‍රේක්ෂක ජනතාවට කියන්නකෝ විස්තරේ. මොනවද ඉතින් ප්‍රින්සිපල් දඬුවම් කරා මට? හේතුව මන්ත්‍රී කෙනෙක් අතේ දීම කොලයක් හොරගම් කරා කියලා. ඉතින් ඇයි එහෙම කරේ? අර ගැලරි ඉස්කෝල ළමයි ඇවිල්ලා ඉන්නවනේ. අහා. ඉතින් පොඩි උන්ට පොඩි ආතල් එකක් දෙන්න එහෙම කරේ. ඉතින් පිනාමාව සති දෙකකට පන්ති තහනම් කරා කොට උඩ. අප්පා. ඒක විශාල පාඩුවක් ඈ ඉස්කෝලේට. ඔක්සිජන් නැති උඩ අහස සමානයි. මට දුකකාරී ඔතන අපි ටික වෙලාවකට හරි ආතල් එකක් ගන්න තැනනේ. ඒ කියන්නේ ඉකලෙ ලොන්ත පොළොස්ලා ඔක්කොම ඉන්නේ ඔතනනේ. කවුද ලොන්ත ටික? ඇයි පිස්සු කුට්ටියා එතනින් ගියාම මිරිස් කුඩ්ඩ, එතකොට රත්තරන් ඊළඟට ගොන්ස්ටා ඊළඟට ආම්පාර හිංකුල්ලා එතනින් ගියාම නාවල පිටි සේල්ස් රෙප් එතනින් ගියාම ඇච්චි අපි ඔහොම ගිලවට 134 වෙනම් ගියේ කිද්දෝයි. හොඳයි හොඳයි පොබු මට තියෙන ප්‍රශ්නේ තමයි ඇයි මේ රට බංකොලොත් කරපුම් පස්සට වෙලා ඉඳෙති ඕගොල්ලෝ සෙට් එක රෙදි ගලවන් දැඟලුවේ එතන? මේකනි කොට උඩ රට බංකොලොත් කරපු සෙට් එක ඉති මොන වුණත් උත්තෝයමී. අහහ උන් ඉන්න වැනේ ඒ වගේ වෙලාවට ඉස්සරහට පොල් බුරු වගේ. හේතුව රෙදි නැතුව හිටියත් උන් වැඩගත්දී. ආ ඒ අනුව හොරා කාපු හැත්තට නෙලනකොට හොරා කාපු හැත්ත කරවාගෙන ඉන්නවා. පිස්සු බල්ලෝ ටික බුරාගෙන එනවා. ලයික් දාන්න, ෂෙයා කරන්න.